දැන්වෙලාව පෙරෝරු අට පස වී විනාඩි පහයි. ඔබ ශ්‍රී ලංකා ගුවන් ඉතුළි සංස්ථාවී ස්වදේශී සේවත් සමඟ. ධර්මානු ශාසනාව දේශකාණන් වහන්සේ මඩාටු ගම කොටසර ශ පියන්ගලු රාජමහාවිහාරවාසී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශේ ගේෂ්ඨ කතිකාච්චාර්ය දර්ශනපති, පූජ්ජපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දයිකත්වය දරන්නේ, මීගලෑව කුඩාකත්නෝරුව, මහකත්නෝරුව, කුමාරි නිවසේත් පදිංචි, එම් යමුණ කුමාරි රත්නා එක මහත්මිය. කොළඹ හය කිරුලපන සුර නිමල පෙඩසෙහි අනුලාවිද්‍යාලයේ විශ්්‍රාමික ගුරුමෑනිවරුන් පිරිස. නුගේ ගොඩ උඩහමුල්ල ජයපාර අංකසුහතරෙන් එක ඒහි පදිංචි ජී උඩුකමකෝරාල මහත්මිය. නුගේ ගොඩ මිරිහාන විමලවත්ත පාර, අංක තිස්තුනෙන් ඒහි පදිංචි ලලිතා ලියනාරච්චිම හත්මිය. තලංගම දක්කුණ කුමාරගේ වත්ත පාර වික්‍රම සිංහමාවත අංක හැට පහින්දා සෙහිත් පදිංචි දේවිකා සුබසිංහම හත්මිය. කාක්ක පල්ලිය පබල පදිංචි අමරා ජයිසිංහම හත්මිය. සැදහවතුනි ධම්ම පදේ තන්හාවක්ගේ එන ගාතාවක් ඇසුරු කර ගෙනයි දේශිකාණන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මාස්ශ්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාධූ, සාධූ, සාධූ. නමුතස්ස, භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස, නමු තස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්තස්ස, නමු තස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්තස්සේ. බ saang gacaමබhang sarenang gaczaami දang saang gacaම දang sarenang gacaami sanghang sarenang gacaම sangggehang sarenang gaczaami duතිangpi බුදhang saரang gaca දතියම්පි බද්න් සරනං ග්චාමි දතියන්පි දම්මං සරනං ගච්හාමි දතියම්පි දමං සරනං ග්චාමි දතියන්පි සංගන් සරණං ගච්හාමි දතියම්පි සhang සරනංග්චාමි දතිියන්පි බුද්ධන් සරණං ගච්හාාම තතියම්පි බුද්ධන් සරණං ගච්චාමි තතියන් පි දම්මන් සරණං ගච්හාමි තතියම්පි දහම්මං සරණං ගච්චා තතිියංපි සංගන් සරණං ගච්චමි තතිම්පි සංග සරනං ගච්චාමි පානාතිපාතාවේරමනී සික්හපදං සමාධියමි පානතිපාතා වේරමනී සික්කහා පදන් සමාධයාමි අධන්නාදානාවේරමනී සික් සික්කාපදන් සමාධයාමී අධිනාධානාාවේරමණී සික්කහාපදන් සමාධයාමී කාමේ සු මිච්චහාචාරාාවේරමණී සික්හපදන් සමාධාමි කාමේ සුක්මිච්චාචාරා වේරමණී සික්කහාපදන් සමාධයාමින් මුසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමී මසාවාදා වේරමණී සික්කහාපදන් සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ඨානාවේරමණී සික්හපදන් සමාධයාමින් සුරාමේරය මජ්්‍ය පමාදට්ටහනා වේරමණී සික්කහාපදන් සමාධයාමී සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්හදං ධම්ම සවනකාලෝ අයංභදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තාතුසාතු නමෝතස් භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සබ්දානං දම්මදානං ජිනාතිී සබ්බං රසංධම් රසෝජිනාතිී සබ්බං රතිං ධම් රති ජිනාතිී හන්නක් යෝ සබ් දුක්හංජිනාතිති. ශ්‍රද්ධාවන්ත පන්නුතුනිි පිනත්හැව දෙෙනම මේ වෙලාවේදිී බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ධර්මය මුල් කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික සුවය පිණිස ධර්මස්ශ්‍රවනය කරන්නට. අපි මනුෂ්‍යයයින්ම උත්්පත්ති ලබලන්න නිසා මේ භවයේදී ලදහැකි ඉහළම භාග්්‍යය තමයි ආධ්‍යාත්මික සුපෝෂණයක් ලබන්නට ලැබිලති බෙනාව කාශයයි. යම් දිනෙක අපි මේ මහපොල උත්පත්තිය ලැබුවයින් පස්සේ. යම් කාලච්චේ දෙයක් ගෙවමින් ඉඳලා අපි මේ භවයට සමුදීලා යායුතුව තිබෙනවා. මේය යළි ියලි යළි යලි අපි ඔබට සිහිපත් කරන්නේ අපි හැම දෙනාම බොහෝවෙලාවට අන් අයට සිද්ධ වනදේ පිළිබඳව. දකින යත්හාාර්ථය නිසා. නමුත්න් තමන්ට මේ ධර්මතාවයට ගුදුරුවන්නට වෙනවාය කියන සත්‍යය බොහෝ දෙනා බොහෝවෙලාවට අමතක කරනවා.ඒ අමතක කිරීම නිසාමම අපි සංසාර ගමනේ අනේකාකාර දුකදෝ මනස්සයන්ට පත්වෙනවා. එනිසා, හැම දෙනාම කල්පනා කරන්නට තමන්ගේ මෙලොවමෙන්ම පරලවජීවිතයේ යහපත පිණිසයි මේ ධර්මය ආශිර්වාද වෙන්නේ. නමුත්න් හුදෙක් ධර්මශ්‍රවනය කිරීමෙන්ම පමණක් අපට මේ ධර්මයේ සැබෑ පලය උදාකරගන්නට බැරිවෙන. ශ්‍රණය රීමෙන් දැනගන්නට හැකි වෙනවා වගේම ඒ දැනගන්න ධර්මය පුරුදුපුහුණු කරන්නට වීර්ය වන්තවෙනට ඕනැ කරනවා. එහෙම සඳහන් කරන්නේ අහනක පහසුයි අහල දැනගන්න එකත් පහසුයි. බොහෝවෙට ඇතැමට ඉතා හොඳින් මතක තබා ගන්නටත් පහසුයි. නමුත් ඒ අනුව හිතකාය වචන කියන තුන්දර පාලනය කරගෙන ජීවත්වීමයි අපහසු. ඒ අපහසුතාවේ නිසා තමයි අපිට වීර්යවන්තව මේ කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. එහිද අපි තේරුංගාන්නට ඕනෑ කරනවා, වීර්යයෙන් එහිනිියල් එනකොට තිබෙන වරප්‍රසාදය ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ අනුවපිට පුළුවන්, ඒ පුරදුතුපුහුණු කිරීම තවදුරට අත්තීවර කරන්නට. බුදුරජාණන් වහන් ශ්‍රේදේශනා කොට වදාරණවා නතං දල්හං බන්ධන මාහු දීරා යදා අයසං ධාරුජං පබ්බජංච. සාරත්ථ රත්තා මනිකුන්ඩ ලේසු පුත්තේ සුදාරේ සුච යා අපේ කා. මෙතැදි බුදු හාමුදුරුව පැහැදිලි කරලා දෙනවා ලෝකේ අපිට ජීවත්වෙන කොට විවිධාකාරයේ බැඳීම් තිබෙනවා. ඒ බැඳීම් අතර අපි දන්නවා අපි බැඳෙන දේවල් එක නිසාමාන්‍ය විවහාරයේ බැඳීම් තිබෙනවා යකඩෙන් බඳිනවා දැවවලින් බඳිනවා තෘුණවර්ගවලින් බඳිනවා අපේ අතපාය අපි යම් යම් දේවල් එහෙම සාමාන්‍යයෙන් බඳිනවා. ඒ බැඳුම එතරම්ම බරපතල බැඳුමක් නෙවෙයි. ඒ මොකද ඒ බෞතික වස්තුවක් යොදාගෙන යමකට යමක් සම්බන්ධ කරලා කරන බැඳුම කපායිවත් කරන්නට යලිලිහන්නට හෝ හැම බන්ධනයක්ම කලෙකදී දිරාපත්වී අවසන් වෙනවා. නමුන් මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මනිකුන්්ඩ ලේසෝ තමන්ගේ ය මුතුමැනිිකාදී වූ සොයාසපයාගන්න වස්තු සම්පත්තාදීය පිළිබඳවති යන බැඳීමත්. ඒ වගේම පුත්තේ සුධාරය සුච තමන්ගේ අමුදරුවන් පිළිබඳවහෙමනැත් අඳුවාදරුවන් නාදීන් ගැන ඇතිකරගන්න වූ බන්ධනයත් කියන මේ භෞතික වස්තු සහ පුද්ගලයින් මුල් කරගත්ත කාමයින් රාගයෙන් දේශයෙන් ඇති කරගන්න වූ බන්ධනය සෙසු අර භෞතික වස්තුවලින් බඳිනවාට වඩා බරපතල බන්ධනයක් කිය කියන එක පෙනල දෙෙනවා. මේ බන්ධනය තමා විසින් ම අවසන් කළ යුතුයි. අර පෙර සඳහන් කළ පරිදි දැවයකඩ ත්‍රෘනාාදයෙන් කරන බැඳුම් වගේ ඒ බැඳුම වෙන කෙනෙකුට ලිහන්නට බෑ. මොකද අපි යම් දෙයක් ගැටගහල බැන්ඳයින් පස්සේ වෙන කෙනෙකුට පුළුවන් එක කපාදාන්නට ලිහන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ බැම්මකං කාලයක් යන කොට අවට වැස්සට දිරාපත්වීම ස්වභභාව කොට තිබෙනවා. කාලෙන් කාලෙට කාලින් කා එක ස්වභාවයෙන් දිරනවා. එනිසයි බැඳුම් කැඩෙෙන්න්නට පුළුවන්. නමුත් මේ තන්හාාවෙන් ඇතිකරගන්නව වස්තු සහ පුද්ගලයයිෙන් කෙරෙන් ඇති කරගන්නව බැඳීම කියන එක කාලින් කලට ස්වභාවයෙන් දිරාපත්වී ලිහෙෙන්න්නේ නෑමයි. එය අප විසින් ලිහා දැමිය යුතුයි අතහල යුතුයි එහමනත් තම් අවසන් කළ යුතුයි.ඒ කලින් කලට දිරාපත්වන්නේෙ නෑ. අපි දිරාපත්වනත් වස්තුහා පුද්ගලයි කෙරෙන් ඇති කරගන්න අවු බන්ධනය දිරන්නේ නෑ කියලා පැහැදිලි කරනවා. එක ඩොපමාවක් කියනවා තන්හාය තරුණා යතේ කෙලා ධර්මය උගන්නන්නේ පුද්ගලය අයසටගියත් තන්හාව තරුණ වෙනවා කියලා කියනවා. ඒට හේතුව තමයි ආකල්පමයේ වශයෙන් යම් යම් දේවල් සහ යම් යම් කාරණාවන් පිළිබඳව. අපි ඇති කරගන්නාව බන්ධනය පියවරෙන් පියවරට ගමන් කරනවා. මාවඔට යමක් සඳහන්කළු අපි උපමාරගත්තගාත් අයිමානිි කුන්ඩ ලේසු මේ වස්සු සම්පත් ධනධහන්න ආදිය පිළිබඳව ඇතිකරගන්නාාව තුෘෂ්ණාවෙන් යුක්ත බැඳීමත් වැඩි වෙනවා. ඇයි අපි සම්පත්ත් නොහරින නිසා ස්ථම්පත් යාලි අලි රැස් කරන නිසා. ැස් කරන්නඔවු සම්පත්්‍රමාණ වැඩිවෙන්නට අපේ බන්ධනයේ සීමාවන් පුළුල්වෙනවා. එගේ පුද ධාරීසු කියල මෙිහි සහන් කර හැටියට තමන්ගේ දවාදරුවන් ආදීන් පිබඳ ැති කරගන්න ඔව බැඳීමත් එන්ඩ එන්ඩ තීවර වෙනවා. මේ ධර්මදේශනාව ශ්‍රවනය කරන සැදැහැවත් පින්වත් ඔබ කල්පනා කරන්නට මූලික වශයෙන්ම තමන්ගේ පවුල බිරිඳ ස්වාමයා දවාදරුවන් හැටියට බැඳුනු ඔබ විශේෂෙන් අපි දන්නවා. ධර්මදේශනා වහගන ඉන්න අම්මලා කිරි අම්මලා කිරියත්තල මේ නානාප්‍රකාර ආකාරයෙන් අපි හඳුනගන්න ජීවිත චරිත. එයින් අපි අදහස් කරන්නම මේ සමාජයේ විවිධපියවරඉක්ම වූ අය කියන එක. එනිසා අම්මලතාත්තල දරුවන්ට බැඳෙනවා වගේම? තවදුරටත්ත කිරිිය අම්ම කිරියත්ත අවුනහම ඒගාව මනිපිරියන්ට බන්ධනයෙන් බැඳෙනවා. ඒ නිසා වයිසට යන්නට යන්නට සමාජයේ පියවරපියවර වයෝරුද වෙනකොට තියෙනවා වගේම ඒ හා සමාජයට එකතුවෙන් අලුච්චරිතවලට මම මගේ කියන බන්ධනයන් තද කරගන්නවා. මෙතනින් සඳහන් කරන්නේ අපි ඔවුන් නොහඳුනනාසේ අතහැරයෑම හෝ එහෙමන ඇත්නම් මගහැරීම වසු සම්පාත්තාදී අතහැර දමා මහ මඟට වැටෙනවා කෙනෙක නෙවෙයි. මෙයින් සඳහන් කරන්නේම ධර්මාණුකූලු අවබෝධයෙන් යුක්තව වස්තු සම්පාත් සහ පුද්ගලයිෙන් පරිහරණය කරන්නට එහිදී ඔබට අත්හැරෙන වෙලාවට අත්හැර දමන්නට පුළුවන් කමලැබෙනවා. එය වස්තු සම්පත් අම්මතා තදවාදරුව මුණු පුරමිණි පිරිියෝදී හැටියට වෙන්නට පුළුවන් කමතිබෙනවා. අවබෝධයෙන් යුක්තව පරිහරණය කරනකට හොඳින් පරිහරණය කරන්නට පුොළුවන් කම ලැබෙනවා. ඔුන්ගේ ආ කල්ප වෙනස්සෙන කොටාපි වඩා කම්පාවට පත්වෙන්නෙ නෑ ඔවුන් අපෙන් විරහාාවෙන් වෙන් වෙන කොටාපි ඒ පිළිබඳව කඩා වැටන්නේෙනෑ ඇයි අපි අවබෝධයනු ඇසුරු කරන්නේ පරිහරණය කරන්නේ. යම් දිනක අපි ආශ්‍රේකරණ අයහෝදේ වල් අත්හැර යනදාක හෝ අප ඒවා අත්හැර යන්නට සිද්ධ වෙන දවසකදි මේ අවබෝධයෙන් යුක්තවල්ලාගෙන ඉන්නකොට එ අත්හැරීම ධාවක් හෝ කනගාටුවට තැවීමට කාරණයක් කර නොගෙන සැහැල්ලු මනසින් යන්නට පුළුවන් කම තිබෙනවා. ඒනිසයි මේ ධර්මසාකච්ඡාවාදී ඇතුළු කොට ඇති ධර්මශ්‍රවනය කිරීමෙන් අපට ලබන්නට පුළුවන් මහානීය ප්‍රතිඵල තිබෙනවාය කියලා කියන්නේ. යම් කෙනෙක් එවැනි ආධ්‍යාත් නික ශික්ෂණයක් එෙමනැත්නම් ජීවිතයේ සහ වත්ු සම්පත්තිහිනී ස්ොභාවය පිළිබඳව වටහා ගැනීමක් තිබෙනවා නම් ඒ වටහ ගැනීම ඇතිවෙන්නෙම ධර්මානුකූලව හිතන පතන කටයුතු කරන බව නිසා. අපි මයිස්සට යන්නට යන්නට ධර්මය අහන්නට අහන්නට ඒව ප්‍රගුණ කරන්නට කරන්නට අපි තුළ වෙනසක් ඇතිවෙන්ට ඕනය කරනවා. ඒ වෙනස්ස තමයි මේ ධම්මනි්‍යයාමතාවයට ගොදුරුවෙන අනිත දු කනාාත්ම කිනතු ලක්ෂණ ධර්මතාවයට ගොදුරුව වෙන තමන් ඇසු නිස්්‍රෘු කරණ අයදේවල්ලාදී කාරණාවන්හි, ස්වභාවය නුවනින් වටහාගෙන දරාගන්නට මුහුණ දෙන්නට ඉවසන්නට සහ උපේක්ෂාවෙන් බලන්නට පුළුවන්කම ඇතිකර ගැනීම. ඉතිං එක නිසාද දවසේදී, ශ්‍රීලංකා ගොවන්නි සංස්ථාව මගින් විසරුවා හරින මෙම ධර්මදේශනාව සඳහා මාතෘකා කරගාන්නට ඒදනේ. ධමපදේ තන් හාවක්ගයේ එන තුන්සේ පනස් හත්‍ර වන ගාත්හාාව. මේ ගාතා ධර්මය අපි කොටස් කොටස් හැටියටත් ගාත්හාාවව හැටියටත් බහෝ විට සාතිබෙන්න්නට පුළුවන්. සබදානං ධම්මදානං ජිනාති, සබංරසං ධම්ම රසෝ ජිනාති, සබං රත්හිං දම්මරත්හි ජිනාති, තන්හකයෝ සබබ දුක්ඛං ජිනාති. මේ ගාතා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ. අපට දේශනා කොට වදාරනවා මේ ජීවිතය තුළ වැදගත් කොට සැලකිය යුත්තේ කුමක්ද රසවිඳිය යුත්තේ කවරකාරණාවන්ද එ වගේම අපි ඇලෙනවනම් ඇලිය යුත්තේ කවරකාරණාවන් වලටද ඉහිදී වඩා සුවදායි සහ යහපත් කොටම සලකය යුතු තත්වය කුමක් ද කියන එක පිළිබඳවයි මේ කෙටි ගාතා ධර්මයෙන් අපට දේශනා කොට මදාරන්නේ. එහිදී මේ පළවෙනි කාරණය ඔබ හැම දෙනාම අහලතිබෙනවා සබදානං ධම්මදානං ජිනාතී. මෙසියලූම දානයන් අතර ඉහළමදානය උසස්මදානය කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඒ තමයි ධම්මදානං ධර්මදානය ඉහලයි කියලා. සබබරසං ධම්ම රසෝජිනාති මේ ලෝකෙ විවිධරසතිබෙනවා ඒ රසා අතර ඉහළම රසය කුමක්ද උතුම්ම රසය කුමක්ද කියලා පෙන්නනකොට පැහැදිලි කරනවා ධර්ම රසය බව. එවගේම සබන් රතින් ධම්ම රථී ජිනාතී, අපි ඇලෙන බැඳන විවිධදේවල් අතර අපි ඇලෙනවානම් ඇලිය යුත්තු බැඳන රතිය කුමක්ද එය නම් ධර්මයට ඇලීම කියන එක පෙනල දෙෙනවා. තනක්හයෝ සබදුක්හන් ජිනාති මේ දෘශ්නාක්ෂය කිරීමෙන් ලබ අරහත් පහලය උතුම් වෙන්නේ කොහොමද කියනකොට සබ දුක්හං සියලුදුක්ක දුරු කිරීමනි සයි ඒ රහත් බවනම් වූදිනීම උතුම් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. මේ විදිහට කරුණුකාරණ පැහැදිලි කරන්නට හේතුවක් නිධානයක් තිබෙනවා. ඒ තමයි දිනක ශක්‍රදේවේන්ද්‍රයා ප්‍රමුඛ දෙව දෙව සභාවට රැස් වෙලා සාකච්ඡා කරන දවසක්. අපි ශාසන ඉතිහාසය කියන කාරණාවන් අනුව දෙවිවරුවය කරැස්වී යම් යම් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සාහිත්‍යයේ කියවෙනවා. මේ කතාව කියන දවසෙදිත් විරුඩ විරූපාක්ෂවශ්‍රවන දරත රාෂ්්‍රාදී ප්‍රධන දෙවිවරු මුල් කරගත්ත දෙව සභාව සාකච්ඡාවක යෙදෙනකොට. ඒය අතර පැණි ගෙන ගැටලු පිළිබඳව ශක්‍රදේවේන්ද්‍රයාට තොරතුරිඉදිරිපත් කරනවා. ඒ අතරතිබුඩු ප්‍රශ්නය තමයි මේ ලෝකයේ දෙවි මිනිස්සු නාදීන් විවිධ වූ දාන පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ දාන අතර ඉහළම දානය කුමක්ද කියන ප්‍රශ්නය.ඒවගේම දෙවියනුත් මනුෂ්‍යය නාදීන් ප්‍රස පිළිබඳව සාකච්ඡා කරනවා රස විඳනවා. ඒ විධරස්සා අතර කවරනම් රසයක්න් උසස් වන්නේද කියලා. එවගේම සබරාතින් ධම්ම රථීජනාති කියන මේ උත්තරය දෙෙන්ට හේතුව තමයි බිනිසු විවිධ දේවල්ලවට ඇලෙනවා. ඒ ඇලන දේවල් අතර ඉහළම උත්තුම් ඇලීම නම් කුමක්ද. එ වගේම මේ රහත් බව උසස්කොට සලකනවා ඒ රහත් බව උසස්. ශ්‍රේෂ්ට වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්න හතර පිළිබඳව ඔවුන් සාකච්ඡා කරනකොට ශකදේ වේදර අපැහැදිලි කරනවා මේ සඳහා අපිට නියමාකාර පිළිතුරක් ලබාගන්නට පුළුවන් හොම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. එනි සා බුදුරජාණන් වහන්සේගෙන් විමසා බැලුවොත් අපිට නේට උත්තර ලබාගානට පුළුවන්ව. මෙහෙම කියලා, හ ටි බහෝ ත්‍රවල හලතියන එක දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්න කරුවගේ අවස්සා තමයි අපිංගක්වෙලාට දැක්ලති. හැබයි මේ කියන දවසේ විශාල දේව පිරිසක් බුදුරජාණාන් වහන්සේ වැඩඉන්න තැනට එනවා. ඇවිදිල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්ස මේ අපේ දෙබිවරු අත්තර ප්‍රශ්ණ ගණනාවක් තිබෙනව නොවවි සුඳන්නු. ඒ තමයි දන් දීම් අතර ඉහළම දීම කුමක් ද විවිධරසයන් අතර තිබෙන ඉහළම රසය කුමක් ද. විවිධැලීම් අතර හොඳ මැලීම නම් කුමක් ද රහතන් වහන්සේක් නැත් නම් කෙලෙස් ප්‍රහීන කළ කෙනෙක් බවට පත්වීමේ ඇති උතුම් බව කුමක් ද කියනෙ එක පිළිබඳව. ඒ වෙලා විදි බුදුරජාණන් වහන්සේ පෙනලා දෙනවා. ඔබට නැගෙන ප්‍රශ්නය ලෞකික සීමාවන්හි දිබලනකොට එහෙම පෙනෙන්න්නට පුළුවන්. මොක දුබන නාප්‍රකාරආකාරයෙන් තමයිදිවියන් සා මනිශවයෙන් කෙන හැම දෙනාම යම් යම්දේ විඳින්නේ ප්‍රාර්ථනා කරන්නේ සහ ගැටෙන්නේ. එනිසාබට මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නට පුළුවන්. කොහම නමුත් මේක පිළිතුර හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ගාතාවදේශනා කරන්නේ සබදානං ගම්මදානං ජිනාත. සෙලුදානාන අතර ධර්මදානය ඉහලයි විශිෂ්ටයි සබරසං ධමරසෝ ජිනාති, සෙළුරසයන් අතර ධර්මරසයයි උතුම් වෙන්නේ. එවගේම සබබං රතිං ධමරතී ජිනාතී විවිධ වූ ආකාර ඇලීම් අතර ධර්මයට ඇලීමයි වැදගත්තෙන්. තනක්කයෝ සබදුක්ඛං ජිනාත, තෘෂ්නාක්ෂය කිරීම නම් වූ අරහත් පඵලේෙහි තියෙන විශේෂත්වය තමයි සබදුක්ං සෙලුදුක් පහතබ්බ අවසන් කිරීම කියන කාරණය කියලා. බුදුරජාණන් වහන්ස පැදිලි කරන. එනිසා ඔබ හැම දෙනාම කල්පනා කරන්නට ස ධමදානං ජිනාතී කියන බුදුවාදනටානුව මේ වෙලාවේදී. මේ ධරමය ශ්‍රවනය කරන්නට පින්නතුන් වෙනුවෙන් දායකත්වය ධර්මින් ඒ විස්රවාහැරීම් කටයුතු සිද්ධ කරන කොට එක ධර්මදානයක් වෙනවා. එනිසා ඔබ මේ ලෝකෙ දෙන්නට පුළුවන් විවිධ වූදානයෙන් අතර ඉහළම දානය දීමක් වෙනවා මේ ධර්මදේශනාව. එ පමණක් නෙවෙෙහි මේ ධර්මශ්‍රවනය කරන ඔබ වැඩිහිටි තලතුනා තරුණවිය ඉන්න ඔබ ධර්මශ්‍රවනය කිරීමෙන් ලබන ධර්ම ඥානය ඔබේ දවාදරුවන්ට මුළු පුරමිණි පිරියන්ට අසල්වාසීන්ට ඥාතීන්ට කියාදනයක ඇය දැනුවත් කරනක මහානීය පින්කමක් වෙනවා. ඔබට ඔබේ මවපියන් වෙනුවෙන් ආහාරපාන වස්ත්‍ර බෙහෙත්හේත් නවාතැන් ඉඳුම් හිටුම්වාදී යානවාහන පරිත්‍යයාග කරන්නට පුළුවන් කමතිබෙනවා. දෙෙමවපියන් හැටිරි දවාදරුවන්ට ඔබේ වස්තු සම්පත් රැී රක්ෂා තනතුරු තාන්නමාන්න පුදන්නට පුළුවන් කමතිබෙනවා. වගේම ඔබ භික්ෂුභාසංගිහා ප්‍රමුඛ කොටගත් සමාජයේ විවිධයට පරිත්‍යයාගය දානය ආදී නාන අනුකම්පාදී චේතනාවන් මුල් කරගෙන ආහාරපාන ැඳුම් පැළදුම්චී වර පින්ඩ පාතසේ නාසනාදීය දන් දෙෙනවා. මේ දාන ආමිසධානීන් ඒ ආමිසධාන හැමේකක්ම ඔබේ සංසාර ගමන සුවපත් කරන්නට හේතුවාසනාවෙනවා. ඔබ යමෙකුට අනුග්‍රහ පිණිසවේවා අනුකම්පා සහගතව වේවා විශේෂයෙන් පූජවාබුද්ධියයෙන්. යමක් දානය හැටියට අතහැරලා දෙනකොට එය පූජාවක් බවට පත් වෙනවා දානයක් වෙනවා. දානයේ දීමතුලින් ඔබට ආයුවර්ණ සපවල ප්‍රඥාදී සම්පත් ලබන්නට පුළුවන් කමතිබෙනවා. නමුත් ඒ සිය ලූමදාානයන්ට වඩා ධර්මදානය වැදගත් වෙන්නේ ඇයි. එකට හේතුව තමයි පින්නතුනි ධර්මදානය ලද කෙනෙක් ලබන ආධ්‍යිහාත්මික සුවය. තාවකාලික ලෞකික වස්තුවකින් ලබනස්ුවයට වඩා මහනීයි විශිෂ්ඨ යනර්ගයි. ඒ ධර්මදාානයකින් ලබන ආධ්‍යාත්මික සුපිරිසිදු බව මේ ජීවිතේටත් සංසාර ගමනටත් හැම කෙනාගේම යහපත පිණිස හේතුවාසන වෙනවා. ඔබට යම් දානයක් දීලා ඔබට සතුරුවෙන්නට පුළුවන් දන් දුන්න බවට. ඒ දේවල් හැම එකක්ම බොහෝ වෙලාවට සංසාර ගමනටයි වහල් වෙන දේවල්. නමුත් ධර්මදානමය පින්කම යම් විදිහකින් ධර්මදේශනාවක් සිද්ධ කිරීමෙන් ධර්මය පිටපත්කර මුද්‍රණය කිරීමෙන් පුස්තක හැටියට එමනත් ඔබම ඉදිරිපත් වී ධර්මය යම් කෙනෙකුට කියාදී සමාධංකරවා ධර්මවිනයෙහි පිහිටවීම කියනෙකින් ඔබට මේ ධර්මදානය දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වක්කාතෝ ධම්මවිනයේ සුපපවේදිතේ නේයානිකේ හැටියට මේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත මේ සංසාර දුකනිවන කෙනෙස් දාහයනිවන නිර්වාණය සාක්ෂාත් කරන සම්බුද්ධ්පවේදිතේ ධම්මේ එක ඇන්නේ බුදුරජාන්න් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. යෝච සමාධපේති යෝච සමාධපේති යෝජ සමාධපේති. ඒක ඇන්නේ යම් කෙනෙක් සමාදං වන්නේද එවගේම යංච සමාධති යම් කෙනෙකුට සමාදං කරවන්නේද. කෙලෙස් නසන්නට සංසිදුුවන්නට හේතුවාසනාවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මවිනය යම් කෙනෙක්ට සමාධන් කරවන්නේ වේද. එ වගේම තමන් සමාදං වන්නේ වේද. යම් කෙනෙක්ු එෙහි පිහිටුුවන්නේද ඒ වගේම යම් කෙනෙක් එෙහි පිහිටාද. ඒ හැමකට යුත්තක්ම බොහෝ පිං වැඩෙන පින්කම් හැටියටයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේ. ඔබ හැම දෙනාමම ස්හි තබා ගන්නට ඕනෑ කරනවා. මේ ඉපදිලා ගමන් කරන ජීවිතය ක්‍රමක්‍රමය නවසන් කරමින් පවතින ජීවිතයේදී. ඔබ කෙනෙක් වෙනවෙන් ධනමානාදියදීලා. ඒය ගේජී විතේ සව්‍රපත් කරන්නට කවරාකාණයකින් හෝ දායකත්වේ දක්වනයක හොඳයි ධර්මාණුකූලයි පිං වැඩෙනවා. නමුත් යම් කෙනෙකොට තමන්ගේ හැදු වැඩු දෙමවපියන් වෙනුවෙන් ඒවගේම දෙමවපියන් තමන් බිහි කළ හදාවඩන දරුවන් වෙනුවෙන් ධර්මානුකූල ධර්ම ඥාණයෙන් පිහිටුවීම උදෙසා යමක් කරනකොට ය මහත් පලයි මහානි සංසයි ඒවගේම සියලු දානාතර ඉහළම දානය කොටයි සලකන්නේ. එහිද හැම කෙනාමම තමන්ගේ ජීවිතය තුළ යමාකාරයකින් තව කෙනෙකූ ධර්මයෙහි පිහිටුුවී මහා තමන් ධර්මයෙහි පිහිටීම තව කෙනෙකෝට ධර්මය සමාධං කරවී ම සමන් ධර්මාණුකූලව සමාධන් වීජීවත්වීම කියන කාරණාව තුළින් මේ ඉහළම දානය දෙන්නට පුළුවන් කමතිබෙනවා. එ වගේම සබබං රසංධම්ම රසෝ ජිනාතයේ මේ සේලු රසා අතර ධරමරසය තමයි ඉහළම රසය කොට සලකන්න. දැන් මේ ධරමරසය විඳන්නට නම් අපි අර ධර්මදානයේ ආශිර්වාදය ලබන්ට ඕන කරනවා. මේ ධර්මදාානය අපි තවත් පැහැදිලි කරගත්තොත් අදවර්තමාන සමාජයේ නානාප්‍රකාරආකාරයෙන් විවිධ වූ ධර්ම උගන්නන දේශනා කරන ඉන්නවා. ඒ අතර මේ බුදුරජාණන් වහන්සේ. භගවා මූලිකා නෝ භන්තේ ධම්මා. භාගයවතුන් වහන්සේ මුල් කරගන ධර්මය පිළිබඳවාපි. දකින්නට ඕනෑ කරනවා ධර්මය අසුරුකරන්ට ඕනෑ කරනවා මොකද භාගයවතුන් වහසේ මූලි කරගත්ත ධර්මයයි අපි ශ්‍රවණය කළ යුතු වෙන්නේ ඉගැන්විය යුතු වෙන්නේ ධර්මදානය කළ යුතුවෙන්නේ. ඒවගේම භගවන්න එත්තිිකා භාගිවතුන් වහන්සේම තමන්ගේ මඟපෙන්වන්නා මෙහේවන්නා ශාශත්‍රුවරයා හැටියට තබාගෙනයි අපි ඒ උන්ව වහන්සේගේ ධර්මය. ප්‍රගුණ කරන්නට දායාද කරන්නට ඕනෑ කරන්නේ. භගවන් පටිසරණා වාාගිවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි අපි උන්වහන්සේගේ ධර්මය සරණ යන්නේ. ඒවාගේම පටිභාතුභන්තේ භගවා ඒ අසභාති සත් සත්තෝ භාගිවතුන් වහන්සේ දේශනා කළ ආර්ථයෙම වැටහේවා කියන අදහසිින්යුක්තවයි අපි ධර්මදානය සහ ධර්මශ්‍රවණය කිරීම කළ යුතු වෙන්නේ. ඒකට හේතු අතමයි එ පින්නතුනි. ඇතැම්මයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරමින් එවගේම තමන් භාග්‍යවතුන් වහන්සේ හැටිට පෙනීහිටිමින් බොහෝ අය මේ ධර්මය වැරදි අර්ථගෙන වැරදි ආකාරයෙන් ඉදිරිපත් කරනවා. එනිසා මේ ධර්මශ්‍රවනය කරන හැම දෙනාමම කල්පනා කරන්ට ඕනෑ කරනවා. භාගිවතුන් වහන්සේගේ ධර්මය තමන් දන්නවා යැයි යම් කෙනෙක් ඉදිරිපත් වන්නේ නම් තමන් අවබෝධ කරගත්තා යයි කියලා. ඒගල්ල බදුරජාන්හන්සේ ශාස්තෘත්තය තබාගන්නවා වෙනුවට තමන් ඇති වුණු යම්විදිහක මනස්ගාතයක් ධර්මය හැටිටි දිරිපත් කරන්නට පුළුවන් විකෘති කරන්නට පුළුවන්. අපි දන්නවා වර්තමානයේ වෙනකොට භික්‍ෂූණ වහන්සේලාතත් ගියන්න තරත්න තමන් බුදුන් වහන්සේයි පෙනී හිටමින් තමන්ට අවබෝධ වූ සත්්‍යයයයි කියමින් ධර්මය විකෘති කිරින් සිද්ධ කරනවා. සදධර්මතිරූපක ඉරිපත්කිීම වැරදි අර්ථකථන ඉදිරිපත් කිරීම අංගුත්‍රනිිකායේ පැලවෙනි වර්ගේ බුදුරජාණන් වහන්සේ පැනලදනවා මේ ශාසනයට කරන ලොකුමහානය තමයි මේ සද්ධම පතිරූපක ධර්මයයයි කියමින් ධර්මය විකෘත්ති කිරීම තමයි මේ ලෝකේ ධර්මය විනාච කරන්නට ශාසනයේ පිරිිහෙන්න්නට තියනී හළම කාරණය. එනිසා කිසිුත් එවැනිූ පාපධර්මයන්ට අනුග්‍රහනො කළ යුතුයේ. වැනි පාපධරම ධදානේ හැටිට අ අයට නොදිය යුතුයි. එ වගේම මේ බුදුරජාණන් වහන්සේ ශාස්රූ කොටගෙන බුදුරජාණන් වහන්සේගේම ධර්මය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිසරණ කොටගෙන යම් කෙනෙක්කඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයම ප්‍රමාණ කොටගෙන තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගානට කල්පනා කරන්නේ වීනම් සබ්බං රසංධම්ම රසෝජිනාති ඔබ විඳින විවිධාකාරයේ රසයින් අතර. ධර්මරසය විඳින්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා හැම වෙලාවකදිම අපි කල්පනා කරන්ට ඕනෑ කරනවා. මේ ධර්මරසේ විඳනවාකෙනෙකින් අදහස් කරන්නේ. මේ ලෝකයේ මිනිස්සු අතර තිබෙන සහ දෙවියන් අතර තිබෙන රසයැයි හඳුනාගන්නා ආශ්වාදනී යයි හඳුනාගන්නා කාරණ අතර චතු්‍රාර්ය සත්හේය මුල් කරගත්ත. ධර්මය අවබෝධ කිරීමෙන් ඇතිකරගන්නා වූ රසේම තමයි ඉහළම රසේවෙන්නේ. හුදෙක් මේ ධර්ම රසේ විදින්නට පුළුවන් කම ලැබෙන්නේ. ඒ ඇසූ පමණින්ම නෙමේ. මාමුලින් ඔබට සඳහන් කලාා මෙන්ම ධර්මශ්‍රවණය කොට ඒ ධර්මය පුරුදු පුහුණු කිරීමෙන් එයින් ලැබෙන අධ්‍යාත්මික සුවය තමයි රසේ බවට පත්වෙන්නේ. ඔබ උපතින් කවර ආගමකට අයිතිවේවා, කවර ජාතියකට අයිතිවේවා කවර කුලේකට අයිති වේවා. අපි හැම දෙනාමම විවිධ වූ ආශ්වාදනී යදේවල්ලෙක්කයි මේ ජීවිතය ගත කරමින් ඉන්නේ. ප්‍රාර්ථනා කරන්න විවිධ වූ රසයන් විය හැකි. පැවැත්ම උදෙසා යමක රසය විඳීම ගැටලුව අක් නෙවෙන්. ඒ මොකද මිනිසුන්ගේ පැවැත්ම උදෙසා මිනිස්සු ලෞකික දවල් පිළිබඳව වූ රශාස්වාදයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අතරේ ඉහළම රසේ වුුණු ධර්මරසය ආශ්වාද කරන කොටා අපිට නොමග නොගිහින් ලෝකය විඳින්නට පුළුවන්කම ලැබෙනවා. එයයි මෙහිතියෙන විශේෂත්වය හුඟාක් දෙනෙක් හිතනවා ඇතැම් වෙලාවට මේ බනක්කොම කිය තියෙන්නේෙ හාමුදුරුවරුන්ට ගිහිියන්ට නෙවෙේ කියල සමහර හිතනවා. ඒගට පැදිලි ගාථාව නිධාන කතාාවම දෙවියන්න ඇතු මනුෂයින් මුල් කරගත් අයටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. දෙවියන්ට යම් විදිහකින් මේ ගාථාව දේශනා කරනකොට ඔබ පොතින් පතින් නහලතිබෙන විටක ඔබ ප්‍රාර්ථනා කරන ස්වර්ගයේ දිී වෙලෝකයේ තියනවා ඇයි සැපවිදිනායට මෙහම දෙයක්කිවහම ඒව විදින්න කොහොමද කියලහිතෙනට පුළුවන්. ඇත්තටම නම් දෙවිවරවේවා මනෂේන්වේවා යම්දේක සුඛහස්වාදනය කරන්නේද. ඒ ආශ්පාදය ධර්මරසේ මුල් කරගෙන විදිනකොට අවබෝධයෙන් මනාව යහපත්ව විඳින්නට පුළුවන් කමතිබෙනවා. ගැටලුව තිබෙන්නේ බොහෝවෙලාවට මේ ජීවිතේ විදිිනදේවල් පිළිබඳව, ධර්මය නොදැන් ආර්ථකතනය කරන පිරිස සහ ධර්මය නොදැන ධර්මය මේ ඇයි හිතාගෙන උපකල්පනය කරගෙන ජීවිතේ විදිිනදේවල් පිළිබඳව වැරදි ආකාරයෙන් හිතනකොට තමයි ධර්මාණු කූල උුණොත්. ජීවිතයේ ලෞකිකව විදින දේවල් විඳින්නට බැරිවෙයි කියෙල හිතන්නේ. එනිසා කරුණා කරලා මේ ධර්මශ්‍රවනය කරන පින්වත් ඔබ හැමඳනාම කල්පනා කරන්නට ඔබ යම් යම් දේ පිළිබඳව යම් යම්දේ යම් යම් කාරණාවන් පිළිබඳව විවිධ වූ අදහස් ධරණවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ සොයන රසාතර ඉහළම රසේ ධර්ම රසය බවතේරුම් ගන්නේ වී නම් ඔබට මේ සිව්සස් දහම් වටහාගෙන මේ දුක දුක ඇතිවීමේ හේතුව දුක නැතිකිරීම නම් වූ නිර්වාණය ඒ සඳහාවන මාර්ගය ආරය අෂ්්‍රාංගික මාර්ගයේ බව ඔබට දැනගන්නට පුළුවන් කම ලැබෙනවා. ඒ තුළ ගමන් කිරීමෙන් ප්‍රතිපත්ති පිරීමෙන්ම ඔබට පුළුවන් කම ලැබෙනවා මේ ධරමයේ රස ආස්වාදය විඳින්නට. එ සියලු රසයෙන්ට වඩා ඉහළම රසේ වෙනවා. එ වගේම සබ්බං රති ධම්ම රථීචිනාති. අපි නුක්ෂෙන් හැටි උත් ලොඒවගේම ජීවිතේ, ගෙවනකොට මාමුලිනුත් සඳහන් කළා අබුදරුවන් ධනධාන් නිවස්සු සම්පත් ආදීය පිළිබඳ වූ බැඳීම් ඇැතිකරගන්නවා. ඒ බැඳීම්බලට අපි නම් දෙනවා ආදරය සෙනෙහස මගේ අපේ නානාප්‍රකාරා කාරෙන් අල්ලාගැනීම් සිද්ධ කරනවා. එ පමණක් නෙමෙයිීමේ ඇලෙනවා කියන කොටාපිී. ලෝබයෙන් කැත්තෙන් ආදරය එන්සැෙන හසිං ඇලනවා වගේම තරහාාවෙන් වෛරයෙන් නමනාපයෙන් පටිගයනුත් සමහර දේවල් වලටාපියැලෙනවා. එහ මැල්ිලද කෙලතිේරුම් ගණ්ඩ යෙන ොමදේ තමයි තමන්ගේ හර්ද ශාශ්‍ය දෙකගව තමන් තමන් පිළිබඳව විමසා බැලීමක් කරන එක. තමන් තමන් පිළිබඳව විමසා බලනකොට තමන් දවාදරුවන් ඒ වගේම වස්තු සම්පත් ආදීන් කෙරෙහි බැඳුනවාගේම. දගින් දිගට පවත්වාගනයන සමහර පටිග තරහා අමනාපවෛරී පුද්ගලය හෝ දේවලුත් අපි අල්ලගනම ඇති. ඒසයලු රතීන් බන්ධනයන් සහල්ලා ගැනීම් කියන දේවල් මොනම විටකවත් ඉහලම බන්ධනය වෙන්නෙ නෑ ඉහලම ඇලීම වෙන්නෙ නෑ. ඔබ ඇලෙනවා නම් බැඳනවා නම් යමකට එය තාවකාලිකද සංස්කාර වූද අනින්තිය දුකානාාත්මකෙන තුලක්ෂණ ධර්මතාවට ගොදුරු වූ යමක් වේද ඒ තුළ ඇත්තේම තාවකාලික බව සහ රජුවහාවක්‍රව දුකම ඇතිවෙන ස්වභාවේ. නමුත් යම්විටක ඔබ ධර්මාශ්‍රවනය කිරීමෙන් ඒ ධරමය වටහා ගැනීමෙන් ධර්මය පුරුදු කිරීමට ඇති කරගන්න අවු කැමැත්ත තමයි ධම්මරතිය කියලා කියන්නේ. ි ගත්තත් ාහන් න ැත් අපිට හෙම කියන්න පුලුවනි. හැබයි බන අහලා ධර්මානුකොළව පිල්ලිවෙත් පුරන්නට ඇති කරගන්නා ඌරතිය කැමැත්ත ඇබබැහිවීමම යොමුවීම තමයි වැදගත්වෙන්න. කෙනෙකිිතාන්නට පුළුවන් ඇලීම බැඳීම ගැටලුවක් නම් ධර්මයටටනත් ඇලුනොත් බැඳනොත් එකත් ඇලීම බැඳීම නේද කියලා. නමුත් අපි නිය මාර්ථයෙන් ගත්තොත් ධර්මයට ඇලනවා බැදෙනව කියලා කියන්නේ ධර්මාණුකූලයි කියෙක. ධර්මයට ඇලුුණනා රතියෙන් බැඳනවාගේ ලක කියන්නේ අත්හරීමට පුරුදු කලාකේනක. එවගේම ධර්මයට ඇලෙනවා බැඳනවා කියෙලා කියන්නේ ලෝබ ද්වේශමෝහාදී පාපධර්මයන්ගෙන් මිදනාාය අකුසල දම්වලින් මිදදිනෝ මෙදන්නට කැමැතිවුනා එකේනිික. එවගේම ඔබ උපදේසිට මරණය දක්වා අත්විදින නා නාප්‍රකාර වූ දුක්හ දෝමනස්යන් දුරුකිරීම සඳහා ඔබට ශක්තිමත් පදනමක් ඇතිවුනා එකේනික. ධර්මශ්‍රවනය කරන මොහොතේදී පවා තමන්ට තමන්ගේ මනසපාලනයේ කරගන්නට බැරුවඉන්න අය තමන්ගේ මනස ඉත්තාම ප්‍රසන්නව මෘුදව සහ යහපත්ව පාලනයේ කරගන්නට ශක්තිම අත්වෙනවා දහිර්රේවාන්ත වෙනවා ධර්මරතිී ධර්මයට ඇලෙෙනකොට. එනිසා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේම පින්නතුනි යම් කෙනෙකුට අධ්‍යහාාත්මික සුවය පිණිස මනස ලෝබදවේශමෝහයෙන් මුදවා පිරිසිදු කරන්නට හේතුවාසන වන ධර්මය දායාද කරනයක දානයකොට දෙනේක ඉහලයි. සබ රසං ධම්ම රසෝජිනාති නිතර මනස හැවෙන ලෝබදවේශමෝහ ආදී ඕ අකුසල ධර්මයන්ගෙන් දුරස්වීම සඳහා වන ධර්මය ප්‍රිය කරනයක ඒ රසවිදිනේක ඒ ආශ්වාද කරනයක ඕනෑම කෙනෙකුට යහප තක්න් මෙලොබට මෙන්ම පරලොවට එයම තමයි අර කියන පීඩාවෙන් මිදෙන්න්නට ඇතිදේ. මක් නිසා දෙයක්ත් අපි විධදේ රසවිදින්නට ගිහිල්ලා වි්ධේ රසවිඳින්නට හිතලාපි කොයි තරන්නම් මානසිකව පරිපීඩාවට පත්වෙනවාද. අපි මේ පංචස්කන්දේ මුල්කරගෙන අතීත රසවිඳලා ඒ අතීත රසයන් පිළිබඳවස් මරණය කරමින් විටේකාපි කොයි තරන්නම් මනස ව්‍යකූල කරගන්නවාද. ඇැ ට අපි අතයේේ පුද්ගලය හෝදේ ල් ල් ගන විින්ද රස අනාගතේ හෝ මතුභාවයක විඳින්නට හිතාගනාාපි සිෙහින ලෝකවල කොයි තරන් අම්මානසිකව පීඩාවට පත්වෙනවාද. නමුත් ධර්ම රසේ විඳින කෙනෙකුට මොනම හේතුවක් නිසාවත්න් එය අතීතේ හෝ අනාගතයකයන දෙකේදිම පීඩාවට පත්වෙන වර්තමානය අවුල්වෙන තත්ත්වයකට පත්වෙන්නේ නැහැ.ඒ වගේම සබං ගරතිං ධම්මරතිී ජිනාී. ඇලීම් තුළ ඇත්තේ ගැටීම නම් ඇලීම් සහ ගැටීම් තුළ ඇත්තේ මෝහය වඩන බවනම් අවිද්‍යාව නම් ඇලීම් ගැටීම් තුළ ඇති කරන්නේ අනිත්‍ය ස්වභාවය යටපත් කරනය නම් ඇලීම් ගැටීම් තුළ ඇත්තේ දුක්කත් ස්වභාව යටපත් කොට දුකම යලියලි ඇති කරන ස්වභාවේ නම් ඒවගේ අනිත්‍යතාවයෙන් යුක්ත නිත්‍ය නවන සංස්කාර ධර්මයන්හි ස්තෙරත්වයක් පෙන්නුම් කරන්නේ වී නම් ආත්ම වශයෙන් යම්බිටකාපිට එඒ නම් අපිටැලිම් තුළ ඇතිරන්නන්නේ පුද්ගලයෝ හෝදේවල්තුලින් එහනම් අපි තවදුරටත් මේ සංසාර බන්ධනයට ගැටගැහෙනවා. මේ ගැට ලිහන්නට නම් අනිත්‍ය වූ ස්වභාවය වෙනස් වෙන ස්වභාවය. වෙනස්වෙන ස්භාවයෙන් යුක්තනි සාදුක්කස් ස්වභාවේ. දුක්කස් ස්වභාව වූ වෙනස් වෙන ස්වභාව වූ කිසිදු සංස්කාර ධර්මයක නිත්‍යත්වයක් ආත්ම ස්රූපී බවක් නැතය කියන ධර්මතාව අපි. වටහා ගන්නට පුළුවන්කම ලැබෙන නිසා ඒ ධර්මයටයි අපි ඇලෙන්න්නට ඕනෑ කරන්නේ. යම් කෙනෙක් එසේඌ ධර්මයක්ම ඩායාද කරමින් ඒ රසවිදිමින් ඒයට ඇලෙන්න්නේවී නම් එහිද ඇතිවෙන ප්‍රධහනම ලක්ෂණය තමයි සුතා අසන්නට ප්‍රිය බව අස්තන බව අසන්නට කැමති බව අස්වන්නට කැමති බව. දතා මනසේ දරාගන්නා බව ධර්මය සිත්්හී මුල් තැනදී රඳවාගන්නා බව. ඒ වගේම වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරන බව. ඒයන් අපි ඒ ධර්මය අහල්ලා මනසේ දරාගෙන එය ප්‍රායෝගිකව ජීවිතේ පුරුදු පුහුණු කරන බව. එපාමණක්නෙමේ මනසානුපෙක්කිකා යම් බිදිහකින්. මනසානුපෙක්කිට බව කියලා කියන්නේම පැහැදිලි අවබෝධය ලබනවා කියනෙ එක. ධර්මානුකූලබ නැත්නම් ධර්මය අසා මතකයේ දරාගෙන ය පුරුදු පුහුණු කිරීමෙන් යම් කෙනෙක්ක. අවබෝධ කරගන්නේද අවබෝධ කරගැනීම නිසාම සිද්ධ වෙනදේ තමයි ධර්මයේ පැහැදිලි කරනවා. දිිට්ටිය සුපපටි විද්ධා දෘෂ්ටිය පිරිසිදු කරනවා. දෘෂ්ටිය පිරිසිදුකිරීමම කෙල කියන්නේ සම්මාධිච්ටිහි පිහිටා කෙලෙස් ප්‍රහීන කිරීම සිද්ධරනවා කියෙනෙක. ඉනිසා හැමදනාමම කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල් කරගෙන අපි හැම දෙනාම ධර්මදායාදදාානය කරන්නේ වී නම්. ඒ ධර්මය රස විදින්නේ නම් ධර්මයට ඇලුම් කරන්නේ නම් එවිට තන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාතී මේ සකළ විද ක්ලේශ ප්‍රහීන කිරීමෙන් ලබන අරහත් පලය ලබන්නට පුළුවන් කම ලැබෙනවා. ධර්මමාර්ගයේදී. අපි සෝවාන්, සකුටුදාගාම යනාගාමී අර්හත් කියන මාර්ගඵල සාධනය සිද්ධ කරගන්නවා. අරහත් පහලයට පත්වෙනකොට. ප්‍රහතන් වහන්සේ නමක් බවට පත්වෙනකොට ගිහිපින්වත් ඔබ පැවිදි ඕනෑම කෙනෙක්ක ස්්‍රීපූෂභේදයකින් තොරව දස සංියෝජනක්‍ෂයකිරීමෙන් ලබන අරහත් පලයට පත්වෙනවත් සමගම සබ්බදුක්හංජිනාති මේ සියලුදුක් ප්‍රහීන කිරීමෙන් තමන්ගේ සංසාර ගමන දිනනවා. ඒනිසා යම් විටක මේ ප්‍රහත් බව නැත්නම් කෙලෙ ස් ප්‍රහීන කිරීම ඉහලවන්නේ ඇයි විශිෂ්ටවන්නේ ඇයි කිය බුදුජාණන් වහන්සේ ශක්‍ර දේවේද්‍ර ඇතුළ දේව භාවට පෙනලා දෙෙනවා. ඒකට හේතුව තමයි සබ්බ දුක්හන් සියලු දුක්න් අවසන්වීම. මේ සංසාර දුක්කහයෙන් මිදීමම තමයි අපට ලබන්නට පුළුවන් ඉහළම බාගගේ. ඒ නිසා ඒත් හැමදනාම කල්පනා කරන්නට අපි හැමදනාමම නිරන්තරයෙන්ම විවිධ වූ බන්ධනයන් වලින් බැදිිලා ඒ බන්ධනවලට තැනදීලා ඒ බන්ධනමම බොහෝවෙලාවට තවදුරටත් බැදුම්ල සමනිිත්තායට දායාද කරනවා. ඒ බන්ධනමම රසහැටියට විටික හිතනවා. ඒ බන්ධනයන්මාපී තවදුරට අත්රති ඇලුම් කරනවා. හැබැයි ඒ බන්ධන ආශ්වාද කිරීමෙන් ැදුම් වලට අවදුරටත් බැඳීමෙන් බන්ධන වැඩිකර ගැනීමෙන් මොනම විදිහකින්වත්න්න මේ තෘෂ්නක්ෂය කිරීමෙන් ලබන අමාමහනිවන්සුව ලබන්නට බැහැ. එනිසා අවබෝධයෙන් පරිහරණය කිරීමේ වරදක් නැතවස්තුපුද්ගලාදීන් නමුත් ඒ අවබෝධයෙන් පරිහරණය කිරීම තුළත් අපි නිරන්තරයෙන්ම තමන් පරිහරණය කරන අයට හාදේවල්වලට විශේෂයෙන් අපේ පරිහරණය කරන අයට. ඒ ප දරුවන් දර මවපියන්ට මනපුර මිනිිපරිියාදි නාාප්‍රකාර සම්බන්ධතාන් සලකාහෝ නොසලකාසියලු දෙනා කෙරෙන් මේ ධර්මදානයන් ධර්ම රශාස්වාදයන් ධර්මයට ඇලිම් මාදිය සිද්ධ කරනකොට අපිට පුළුවන් කමලැබෙනවා ආධ්‍යාත්මිකව ජීවිතේ දිනන්නට. අවසාන වශයෙන් හැම දෙනාම කල්පනා කරන්නට ශක්‍රදේවේන්ද්‍ර යාප්‍රමුක්හ ඒ දේව සභාපට බුදුරජාණන් වහන්සේ පැහදිලි කොට වදාල පරිදි. අපි හැඳනාටමත් මේ ලෞකික තීඩාවන්ගෙන් මිදී විශේෂයෙන් වසංගත සමයකට මුහුණදී සිටින ජීවිත කවදා කොතනක දියයි නිශ්චිත නොවන බාවපි දැනගෙන හිටිය පහුගිය කාලයේ පුරාවටමත්. යළි ඇලිත්තේ තීවර කරමින් අපි මේ කාලච්ෂේදේ තුළ ඉතාම දුෂ්කර කාලාලයක් ගෙවමින්ගඉන්නවා. මේ කාලයේදී වඩාත් ධර්මය මෙනෙහිකොට ධර්මයයට. ධර්මයමම වෙදාහදා ගනිමින් ධර්මයමම රසවිදිවෙන්න ධර්මයට මැලුම් කරමින් ජීවත්වන්නට ඔබට මේ සංසාර වසංගතයෙන් මිදී ලබන අමා මහා නිවන්සුව ලබන්නට පුළුවන් කම ලැබෙනවා. හැම දෙනාටම ඒ නිවන්සුව පිණසම මේ ශක්තියන් නිවන්සුව පිනිසම මෙම පුුණනි ධර්මයන් හේතුවාසන වේවා වේවා කියලා හැම දෙනාම් ප්‍රාර්ථනා කරන්නට. ఆకసట్టచి ుట్టా దේవాනාగా మहिද్ధికా పుഞయంతం అనుුమෝதிిత్వా చరంరక్హంතුు లోක సాసనం ఆకసట్టాచి భుంమట్టా దේවානාగా మහිද్ధికా పుయంతం అనుమෝதிిత్వా చరంరఖంతు దేశනం ఆకాసట్టాచి భుంమట్టా దේවානාగా మහිද్ధికా పుయంతం అనుమෝதிితవా చరంరహంతు త్ంసදා. සාධූ, සාධූ, සාධූ. අවසරයි ස්වාමින් වහන්ස මෙම ධර්මාම ශාසනාවේ දායිකත්වය දරන පෙන්වතුන්ගේ අරමුණුස් සහ ප්‍රාර්ථනාවන්, M එB. හේරත් මහත්මා සහ, RM යමනා කුමාරි රත්නායක මහත්මියගේ විවාහදදිවයට වසර දාහතක් සම්පූර්ණවීම නිමිත්තිෙන්, නිදුක් නිරෝගී දර්ඝායශ සම්පත් පැතීම සහ, පවුලී සියලු දෙනාට සෙත් පැතීම සඳහත්. මිදුලී දියනියගේ සහ ගෙසඳ පුතනුවන්ගේ සියලු දෝෂයන් දුරුවන් වී නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් මෙෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයිුතු සාර්ථක කර ගැනීම පිණිස තුනරුවන්ගේ ආශුරවාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් Rර්Mම් කපුරු බන්ඩා පියාණන් පේමාවතී මෑනියන් සහ ජයිලත් මැනිකේ මෑණියන්ගේ සියලුම රෝගන්තරා දුරුවන් වී නිදුක් නිරෝගී දිගා සිරි සම්පත් පැතිීම සඳහත් නමින් මිය පරලෝගය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන්සෝ ප්‍රාර්ථනාකිරීම සඳහත් දේශකයණන් වහන්සේට සෙත්තතිීම සඳහත් සියලු දෙනාටම නිර්වාණවබෝධය පිනිසත් දායිකත්වය දරනවා මීකලෑව කොඩාකත්නෝරුව මහකත්නෝරුව කුමාරි නිවසේ පදිංචි RM යමනා කුමාරි රත්නායික මහත්මිය. නුගේකොඩ අනුලාා විද්‍යාලයේ සේවය කොට විශ්‍රරාමලත් අමරාංගනීද සිල්වා ගුරු මහත්මිය පරලෝ සෙපත්තිී ෙමක් පරීම නිමිත්තෙන් පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, දේශකයණන් වහන්සේතත් පින්කමට දායිකෝු සියලු දෙනාටත් රටවාසේන්ටත් සෙත්පතා ඉක්මන් භවයක්කදී චතුාම සත්‍ය ධර්මය අවබෝධ වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායිකත්වය දරනවා කොළම හයකිරුලපෙන සුරනිමල පෙදසේ අනුලා විද්‍යාලයේ විශ්්‍රාමික ගුරුමෑනිවරුන් පිරිස. දෙදස් දුල්හා වසරේ පෙබරවාරි මස දා හතරවනදින පරලෝ සැපත් තරුණ ව්‍යාපාරික රුවන් අනුරාධ උඩුකමකෝරාල මහතාටත් දෙදාස් හතවසරේ ජෝනි මස පහළුස්වනදින පරලෝ සැපත් දේශිය වෛද්‍ය සාමවිනිසුරු විජේසිරී සමහ ව්‍යාපාර අධිපති විල්සන් උඩුගම කෝරාල මහතාටත් මියගිය මේ භවේ දෙමවපියන් සහ සියලුමනෑ හිතවතුන්ටත් අනන්ත සංසාරයේ දෙම උපියන් ඥාතීන් හිතවතුන් සතුරන් සහමිතුරන් ලෙසින් සිට මිය පරලවකියාව්ු සියලුමතිනාටත් පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනාකිරීම සඳහා දායිකත්්‍රය දරනවා නුකේ ගොඩ උඩහමුල්ල ජයිපාරේ අංකසූ හතරින් එක ඒ නිවසේ පදිංචි, ඥානා උඩුගමකෝරාල මහත්මිය සහ නිවසේ සියලුතිනා. ජනවාරි මස දාහතරවෙනි අදදිනට හැටප පස්වන ජන්මදිනය සමරන ලලිතා ලියනාරච්චි වන තමන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයත් ආර්ය ධර්මය අවබෝධ කර ගැනීමට ධර්මඥානය ලැබේවායි යන අර්මුණින් යුතුවත් සුජීවත්ව සිටින දරමුණුපුරමිනි පිරියන්ට නිෙදුක් මරෝගී සුවපත්භාවයත් ධර්මානුකූල ජීවිතගත කිරීමට ශක්තිය දහිරවාසනාව ලැබේවායි යන අරමුණින් යුතුවත්. GA සෝමපාල සෝමාවතිී කුරේ නමින් මියගිය මවපියද දෙපලටද. LA සෝම චන්ද්‍ර නමින් මියගිය ස්වාමි පුරුෂයාටද, Lඒ ධවිත් සිං්ියෝ සහන්. රලයි ලියනාරච්චි නමින්න් වියගේ ස්වාමිපුරුෂයාගේ දෙමවුපියන්ටද නිර්වාණ සයල බේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දේශකයණන් වහන්සේ ඇතුළ සියල්ම මහාසංගරත්නයටත් අපත් වී වදාළ සියල්ම යතිවරයණන් වහන්සේලාටත් නිර්වාණවබෝධය පිණිසත් කොරෝණ වසංගතියෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝකවාසී සියලුත් සත්යෝ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවායි යන අරමුණින් යුතුවත් දායිකත්වය දරනවා නුගේගොඩ මිරිහාන විමලවත්ත පාර අංක තිස්තුන ඒ නිවසේ පදිංචි ලිතා ලියනා රච්චිම හත්මිය. දෙදස් දාහතර වසරේ ජනවාරි මස දාහත්‍ර වෙනිදින පරලෝ සැපත් සෝමතිලක රාජපක්ෂම හතාට පින් අනමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වේ දරනවා. ලංතම දකුණ කුමාරගේවත්ත පාර වික්‍රම සිංහමාවත අංක හැට පහෙන් දාසිය ඒහි පදිංචි දේවිකා සුපසිංහදාාපර බිරිඳ දිනේශ් රාජපක්ෂ පුතනුවන් අවන්ති රාජපක්ෂ ලේලිය සහ නුලාරා ඕොනදි දිනදයන මුුණපුරු මිනි පිරිියන්. උඩා වැව අඩත්පර ගම පදිංචිව සිටි එ.ඇල්බට ්‍රාල හමී පියාණන් අභහවයට පත්ව ජනවාරි දොස්සනදිට වසර විසි පහක් කිරීම නිමිත්තෙන් එතුමානන්ට පං්ඥානමෝදනා කිරීම මූලික පරමාර්තය කරගනිමින්. ලීලාතීමෑණියන්ට ගාමිනී විමලවීර උසුම් රනවීර යන සොහොයුරන්ට, කාාත්ක පල්ලිය සිරි සුජාත විදුහලේ සේවය කළ හදිසි අනතුරකින් අභහවයට පත් MJ. පෙරේරා විදුහල්පතිතුමාට ස්වාමි පුරුෂයාට, ගාල්ලේ හපු කළ පදිංචිවසිට හදිසිිය පරලෝ සැපත් වූ, පමෝත් බංජිත තරුණ පුදුට සහ වර්ග පරම්පරාවේ මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට, පොන්නක් කන්න්නිය කුඩා වැව විහාරස්ථානවල අපවත් වී වදාල සියලුම ස්වාමින් වහන්සේලාට මුවගම සීවලි ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවවබෝධය ලපා කැනීමට මෙම ධර්මදානමය කුසලය උපනිස්ශ්‍රය වවායි ජන ප්‍රාර්ථනාවෙන් යුතුව. ඇ ැබර් මස සිවනදින ජන්මදිනය සැමරූ අමරා ජයසිංහම හත්මියයට උත්තුමූ නිවනිින් සැනසීමට මෙම කුසල බලය හේතුවේවායි යන අරමුණින් යුතුත් දෙසැම්බර් මස ජන්මදිනය සැමරූ සුරීින් රූකාන්ත චින්තන යන සොයිර සොයිරියන්ට ෂ්ප මදුරංග යසංගී විදර්ශනා යන දරුවන්ටද, මේ මස උපන්දිනය යෙදී තිබෙන ධම්මිකා සුවර්ණ පාලී සිනරත් සමර්වීර යන සොහිුරන්ටත් ජෙසදි සිහන්සා සහ තනූජ සඳයුර යන මුණපුරමිනිි පිරියන්ටත් හර්ෂ සහ ගයානී යන දරුවන්ටත් තම සහෝදර සහෝදරියන්ටත් නිදුක් මිරෝගී සුය චරජීවනේ ප්‍රාර්ථනා කරමින් දායකත්්‍රය දරනවා. காක්කපල්ලිය පම්බල පදිංචි අමරාජයසිංකම හත්මිය. ැෙන් ාන දාව සඳහා ගෞරවනිය දේශකයණන් වහන්සේට නැමතත් ආරාථනා කරනවා. පින්නත් හැම දෙනාම කල්පනා කරන්නට ඔබ මේ ධර්මදේශනාව සඳාදායකත්වේ ධරමීින් දායකත්වේ දැක් කූ පින්නතුන් විශේෂයෙන් තමන් නමින් වීගිය ඥාති මිතරාදීන්ට පු්ඥානු මෝදනා කරන්නටත් ජීවතන තමන් හැදු වැඩුව දෙමව පියාදීන්ට පුුණ්ඥානු මෝදනාකොට, ආශිරවාද කරන්නටත්ඒවාගේම ඔබ හැම දෙනාගේම. පන්දින විවාාහ සංවස්තරාදී වූ මංගල සම්මත කාරණාවන්නු බේජීවිතේ ්‍යවාහර ලෞග කාරණාවන් අරමුණු කරගන ඒවා ටාශිල්වාද කිරීමත් අරමුණු කරගෙන මෙපින්කම සඳාදායක ඇත්තුවේ දක්වනට එදන එනිසා හමඳදනාම කල්පනා කරන්නට ඔබ නමින් මීගේ අව හැමඳනටොන් මේ පින් අන මෝදන් කරමන මෝදන් වේවා යෑ සසරසූ පත් කරගනිත්වා ප්‍රාර්ථනය බෝධීකින් නිවන් දකිත්වා කියල සාදු කියල පුුණ්‍යයාාවන් මෝදනා කරන්නට. එවගේම, ඔබ සුජවත්තු වාසේ කරන දෙවපියන් යාාතිදි මිත්‍රාදී නැතුු ලෝකවාස හැදනනාටම ආශිර්වාද කරනවා ඒ ශ්‍රර්වා ද න සේ සිද්ධ ේවා හැමඳනනාටම කායික මාලස ගුණ ගීජ ජීවන සැසේවා සෙල්ු හ පපත් අරමුණු සමෘදධදේවා සපත් සන්සාර ගමනක කෙළවර, මා මහනිවන් සුව ලබනාතාක් මේ පුුණනිධර්මයන් හේතුවාසනාවේවාවේවා කියල සාදුකිල ප්‍රාර්ථනා කරන්නට. අවසාන වශයෙන් දා කත්වේ කප ොත්තු බැදනටම ධර්මාශ්‍රවය කළ පින් ොත්තු බැදනාටමත් මේ පුුණි ශක්තිතයෙන් හේතුවා සනාවේවා පවතින්නාව වසගත තත්ත්වයෙන් නිදහස්ව ඔබට කායික් මානික සපත් භාවය ඇතු ඔබටත් බේ පවුල්ල හැමදනාටමත් යහෙෙන් කටයුතු කරට ක්තේ දහහිරවාසනාව ලැබේවා මිලව සුවපත්වේ වාස රසුව පත්ේවා පාර්ථනය බෝධිකින් නිවන් දකි නාතාක් මේ පුුණනි ධර්මයන්. ආශුර්වාද වී වාවීවාකිලහම දෙනම ප්‍රාර්ථනා කරන්නට. බෞතු සබබ මංගලං රක්खන්තු සබබ දේවතා සබබ බුද්ධානු භාාවීන සදා සොත්್ති භවන්තු තේ බෞතු සබ්බ මංගං ක්खන්තු සබබ දේවතා සබබ දම්මානු භාාවීන සදාසොති භවන්තු තේ බෞතු සබ්බ මංගලං රක්खන්තු සබ දේවතා සබ් සංහානු භාවන සදා සොත්ති භවන්තුතේ සදුු 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 සැදහැවතුනි ඔබ සවන්ඳුන් එම ධර්මාම ශාසනාව පැවැත්වූ දේශකාණන් වහන්සේ මඩාටු ගම කොටසර ශ්‍රීපියන් ගලු රාජමහා විහාරවාසී ශ්‍රී ජයවරධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශේ ජේෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්්‍යපාද කුඩාකත්නෝරුවේ විනීත ස්වාමින්ත්‍රයාණන් වහන්සේ. දේශකාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවත් චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ සාධූ සාතුූ. සෙදෙහෙවතුනි ඔබටත් පුළුවන් ස්්‍රදේශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායිකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකංශයට බින්දුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතයි එක සියහතලිහ. බිඳුවයි එකයි එකයි දෙකයි, හයිසියානු හතයි එක සියහතලිහ. ම ධර්ම දශාවේ සංයුක්ත තැටියාකෝ කැසටපටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකතනාංකයෙන් විමසන්න විින්දුුවයි එකයි එකයි තුන්සිය හතයි දායයි අසූ දෙේක. බින්දුවයි එකයි එකයි තුන්සිය හතයි දහයයි අසූ දෙක ඔබට තෙරුවන් සරණයි.